ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැළණි ආසන සමුළුවට සහභාගී වෙමින්. ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටියාරච්චන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. 71 ජේවීපී එක අපිට හොඳට මතකයි. නේ ජේවී එක තිබුණානේ. අද පොඩ්ඩක් නම වෙනස් කරලා පොඩ්ඩක් ඇඳුම වෙනස් කරගෙන තියෙනවා. ඇතුලේ ජාන එකයි. වෙසක් කියද අද කූඩුවක්වත් ජේවීපී එක හදලා මන්ද කළා නෑ. දැන් මේ පාරත් ජයට වෙසක් සමරුවා. අපේ ජනතාව මම දැක්ක මාධ්‍යයෙන් පෙන්නනවා දන්සල් 18000ක් තිබුණා කියලා. හැබැයි ඒ 18000 ඇතුලේ මම දැක්කේ නෑ ජේවීපී එකෙන් කෙනෙක් එක දන්සලක් දෙනවා. දැක්කද? මේ යෝධය ගැන අපි හොතර දන්නවා. 71 සිනමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවට අවුරුද්දක් යන්න දුන්නේ. නිදහස් ඉතිහාසයෙන් පස්සේ ආණ්ඩුවට විරුද්ධව තුවක්කු ගන්න යන්නේ මේගොල්ලෝ. ප්‍රභාකරන් දොරේයප්ප මැරුවේ 76. ආගම ධර්මයක් නැති මිනිස්සු. ගෝඨාභය රාජපක්ෂට බාර ගන්න සිද්ධ වුණේ මහින්ද මහත්තයා බාර දීපු රට නෙවෙයි. එදා අපි බදු අඩු කරා. අපි ඒක පිළිගන්න. එදා කොවිඩ් වෙලාවේ බදු අඩු කළා තිබ්බේ නැත්තම් මේ කිරිබත්තු නගරේ ව්‍යාපාර වලට සේවකයන්ට පඩි ගෙවා ගන්න හම්බෙන්නේ නැහැ. වර්තමාන ආණ්ඩුවත් ජනාධිපතිතුමත් අපේ අවාර්ත මණ්ඩලයේ මන්ත්‍රී කණ්ඩායම ඒ කරන් ආපු වැඩපිළිවෙල තුල අද ණය ප්‍රතිව්‍යුහ ගත කළා. ඒ ප්‍රතිව්‍යුහ ගත කරපු ණය ප්‍රමාණය ද්විපාර්ශික ණය එදා ගත්තේ මෙරටේ යටිදල පහසුකම් ටික සංවර්ධනය කරා. දැන් සමහර උත්සාහ කරනවා හොරු අල්ලන සටන් පාඩේ ඊළඟ අවුරුදු 30ට තමන්ගේ මැතිවරණ වේදිකාවේ සටන් පාඩයක් කරගන්නවා. යහපාල ආණ්ඩුව ආපු වෙලාවේ අපේ ලැම්බෝගිනි දිනනවා කියලා ඇහුවා. රත්තරන් අස්පියෝ දිනනවා කියලා ඇහුවා. ඩොලර් බිලියන 18ක් තියනවා කිව්වා. දැන් ප්‍රතිව්‍යුහ ගත කරනකොට ඩොලර් බිලියන 10යි හම්බෙලා තියෙනවා. ගත්තු ණය. හැබැයි 18ක් හොරගම් කරයි කියලා කිව්වා. වෛරීය දේශපාලනය තුල ඔබේ දරුවට අනාගතයක් මේ අතර පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම එම පෙරමුණේ නියෝජිතින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. අගලවත්ත ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතායි ඒ සංවිධාන කළේ. සතුටෙන් සැනසිල්ල ජීවත් වෙන්න පුළුවන් රටක් හැදුවේ මහින්ද රාජපක්ෂ. රබර් වලට ආර්ථිකයක් හැදුවේ මහින්ද රාජපක්ෂ. තේ වලට මිලක් හැදුවේ මහින්ද රාජපක්ෂ. අපිට අපේ කියලා රටක් නිර්මාණය කළා දුන්නේ ආදරණීය මහින්ද ජනාධිපතිතුමා. ඒක තමයි ඇත්ත මිත්‍රවරුනේ. ඊළඟ ඕනම ඡන්දකට පක්ෂය වෙනුවෙන් මහින්ද ජනාධිපතිතුමා වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ අගලවත්ත දිනවනවාමයි